ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ඇවිල්ලා ටික දවසයි ගියේ නිශාන්ත කන්දප්ප කියලා රහස් පොලිසිය හිටපු නිලධාරියෙක් රටින් පැනලා ස්විට්සර්ලන්තයට තමයි ඌ රැකවරණ පතාගෙන ගියේ. ඒ නිශාන්ත කන්දප්ප කියන පොලිස් නිලධාරියා තමයි පහුගිය කාලේ ඔය ශානියා බේසේකර කියන CID හිටපු ලොක්කත් එක්ක එකතු වෙලා මේ රටේ යුද හමුදා බුද්ධියංශ නාවික හමුදා බුද්ධියංශ සියල්ල දඩයම කළේ මේ පුද්ගලයා. කාවද අල්ලන්න ඕනේ කියන ලයිස්තුව එයාට ආවේ දෙමළ ඩෑෂ්බෝඩ් එකේ. ඒ විස්තර අපි ඒ කාලෙත් වටහාගෙන හිටියා. ඒ තොරතුරු අපි පුළුවන් හැටියට රටට කිව්වා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනන දින කිහිපයක් ඇතුළත ඔහු පවුල පිටින් රටින් ගියා. දැන් මේකට ඊළඟට මොකද කළේ? ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ වැඩ කරනවා අය කියන තැනැත්තියක් පැහැරගෙන ගොස් බලපෑම් කළා කියලා ප්‍රවෘත්තියක් හැදුවා. එතකොට බැලුම් බැල්මට පැහැදිලි ජාත්‍යන්තරම නව රජය නව පාලනය අපවාදයට ලක් කිරීම සඳහා තමයි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ මේ නාටකය රඟ දක්වලා තියෙන්නේ. දැන් ඒ නාටකයේ ඉතුරු කොටස රඟ දක්වනවා පැරදිච්ච දේශපාලන කල්ලි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මං අහගෙනයි කියනවා සුදු වෑන් යුගය නැවත ඇවිල්ලා ඒකාධිපතිත්වයකට මේ රට අරගෙන යනවා කියලා. සුදු වෑන් යුගයක් තිබුණයි කියලා කිව්වෙත් ඒ අය. අවුරුදු 5කට ආසන්න කාලයක් රට පාලනය කළා. එක සුදු වෑන් එකක් ගන්න එක තොරතුරක්වත් අනාවරණය කරන්න බැරි වුණා. දැන් නැවත නොවිච්ච සිද්ධියක් වෙච්ච සිද්ධියක් හැටියට වරගන්නොලා ව්‍යාජ සුදු වෑන් බීතියකුත් නිර්මාණය කරලා ආයමත් මේ රට ජාත්‍යන්තරව අපකීර්තියට ලක් කරන්න මේ තක්කඩි දේශපාලකයන් පෙළ ගැහෙන බව පේන්න තියෙනවා.